ඇබ්‍රල් ක්‍රීම්. ඔබතුමා FCID එකේ කටයුතු පවත්වාගෙන ගියේ කොහොමද? පැමිණිලි 300කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. එයින් පැමිණිලි 50ක් විතර විමර්ශන අවසන් කළා තිබෙනවා. නඩු 15ක් පමණ තමයි දැනට පවතින්නේ. FCID එක ආරම්භ කරපු ඒ අරමුණ ඉටු වුණාද? CID එකේ කාර්යභාරය බොහොම ස්වාධීනව කරන්නට තිබුණා නම් ඊට වැඩිය සාර්ථකත්වයක් ලබා ගන්න තිබුණා. දේශපාලන බලපෑම් නිසා ඒ කාර්ය කරන්න බැරි වුණා කියන එකද ඔබ අදහස් කරන්නේ? ඔව්, බලපෑම් පැහැදිලිම තිබුණා. CID විභාග කරේ දූෂණ මර්ධන කාර්යාංශයෙන් එවන පැමිණිලි පමණයි. වෙන පැමිණිලි ලබා දීමට හැකියාවක් තිබුණේ කාටවත්. එම පැමිණිලි පවතින රාජ්‍යයට පෙර පැවති රාජ්‍ය පාලනී කාලයේ තිබ්බ දේවල් තමයි තිබ්බේ. ඒකට පැහැදිලිවම විතරක් කොටසකට විතරක් ඉලක්ක කරගෙන විමර්ශන කරන්නට කියන එක ඒගොල්ලන්ගේ අභිමතාර්ථය කියලා මට පෙනී ගියා විමර්ශන කරද්දී. වැඩියෙන් පැමිණිලි ආවේ රාජපක්ෂවරුන්ට විරුද්ධවද? පරපතල පැමිණිලි රාජපක්ෂවරුන්ට විරුද්ධව තමයි. දූෂණ මර්ධන කාර්යාංශයේ හිටපු ඇමතිවරුන්ගෙන් බලපෑම ආවා කියලාද ඔබ මේ කියන්නේ? විමර්ශන ඉක්මනින් කරලා ඉක්මනින් නඩු දාලා කරන්න කියපු දේ ඇත්ත නේද? කවුද මේවා කරන්න කියලා ඔබතුමාලට උපදෙස් දුන්නේ? ඒක කාර්යාංශයේ ප්‍රධානියා වුණේ ජනාධිපති නීතිඥ ජේසී වැලියමුණ මහත්මයා. ඒගොල්ලෝ ඒ පැමිණිලි ඉදිරිපත් කරනකොටම ඔවුන්ගේ උපදෙසුත් ඒත් සමගම ඉදිරිපත් කරා. FCID එකේ ප්‍රධානියා විදියට ඔබතුමාට ඔවුන්ගෙන් බලපෑම ආවද? එහෙම බලපෑම ලැබුණා. නමුත් අපි ක්‍රියා කරේ නීතියට අනුවයි. ඔය කමිටුවේ හිටපු සමාජිකයන් කවුද? රාජිත් මහත්මයා, සරත් පොන්සේක මහත්මයා, චම්පක රණවක මහත්මයා සහභාගී වුණා, මාලික් සමරවික්‍රම මහත්මයා සහභාගී. එම කමිටුවේ අනුර කුමාර දිසානායක මහත්මයාත් හිටියද? කමිටු සමාජිකයෙක්ද කියන එක මම දන්නේ උසාව. දැන් මේ විමර්ශන සම්බන්ධයෙන් වැඩිපුර උමනා තිබ්බය තමයි මේ අනු කමිටුවේ හිටියේ. ඔබතුමාගේ පත්වීම ගැන ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ දියණිය ලිපියක් යොමු කළා දූෂිත නිලධාරියෙක් කියලා. ඒදී ඈ කියලා තිබ්බේ ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනයට පාදක වෙච්ච කරුණ ඔහු විසින් සංඩ ලීඩර් පුවත්පත්තේ පල කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මිග්ගනුදෙනුව වෙච්ච දූෂණයක් හෙළිදරව් කිරීම කි. මිග්ගනුදෙනුවේ යම් කිසි දූෂිත ක්‍රියාවක් ගොලා තියෙනවද කියලා විමර්ශනය කළේ FCID. එතකොට මේ උත්සාහයක් දරුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට සම්බන්ධයි. නමුත් සාක්ෂි නැතුව කෙනෙක්ව වරදකාරයෙක්ව සැකකාරය කරන්නට බෑ. ඒකට ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න මාව ඉත්තේ කරගන්නට මම කොහොම ඉඩක් තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය මිග්ගනු දිනුවේදී සැකකරුවෙක් විදියට අනාවරණය වුණාද? තුමාගේ රුජු හෝ වක්ක සම්බන්ධතාවයක් පිළිබඳව මම ඉන්න කාලේ කිසිම අනාවරණ වීමක් වෙලා නැහැ. Maxis number 1 tie in Sri Lanka.